දවස කියනකම ආදරෙන් සාදරයෙන්ම YouTube channel එකට ඔයාලා එකතු කර ගන්නවා. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි රුමීනියාවට එන භාෂා ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනද? ඉතින් අද මේ වීඩියෝ එකේදී කතා කරමු රුමීනියාවට එන අනිවාර්යෙන් භාෂා ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනද කියන ඉතින් ඉස්සලා කිව්වා වගේ ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නේනේ රුමීනියාවට එනකොට රුමීනියා භාෂාව දැනගෙන තියෙන්න ඕනද? එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව දැනගෙන තියෙන්න ඕනද? ඉතින් ගොඩක් දෙනෙක් මම අහ ප්‍රශ්නයක් නිසා තමයි මම මේ විදිහට වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඉතින් මම රුමීනියාවට එනකොටත් මම රුමීනියා භාෂාව දන්නේ නැහැ. ඉතින් මේ රුමීනියාවට ඇවිල්ලා තමයි මම භාෂාව ඉගෙන ගත්තේ. ඉතින් ටික කාලයක් ගියා ඉතින් රුමීනියා භාෂාව ඉගෙන ගන්න. මොකද ඒකට හේතුව රුමීනියාවේ ඉන්න කට්ටිය ගොඩක් ඉංග්‍රීසි දන්නේ නැහැ. සමහර කාලවලට ඔයා එන කම්පැනි කට්ටිය සමහර කාලවලට ඉංග්‍රීසි භාෂාව දන්නේ නැතුව වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඉතින් රුමීනියා භාෂාව අල්ල ගන්න වෙන. මොකද රුමීනියාවේ ඉන්න ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාව විතරයි ඔවුන් කතා කරන්නේ. රුමීනියාවේ භාෂාව ගොඩක් ආයතනවල ගොඩක් කම්පැනි වල ගොඩක්ම භාවිතා වෙන්නේ ඉංග්‍රීසි වලට වඩා රුමීනියා භාෂාව තමයි. ඉතින් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙයි සමහරක් විට මේ රුමීනියාවට එනවා නම් අනිවාර්යයෙන්ම එක්කෝ ඉංග්‍රීසි පළපුරුද්දක් තියෙන්න ඕනේද එහෙම නැත්නම් රුමීනියා භාෂාව පළපුරුද්දක් තියෙන්න ඕනද කියන දේ. ඇත්තටම කියනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ඉංග්‍රීසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රුමේනියා ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මම මෙතනදී ඔයාලට එක දෙයක් කියන්න ඕනේ. මොන හරි භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒක අපිට ගොඩක් වටිනවා. රුමේනියා භාෂාව ඉගෙන ගත්තා කියලා ඒක ඔයාලට අපතේ යන්නේ නැහැ. මොකද සමහරක් කාලා රුමේනියාවට ආවට පස්සේ ඉංග්‍රීසි දන්නේ නැති තැනකට ඔයාලා වැටුනොත් එහෙම සමහරක් කට ඔයාගේ බොස් ඉංග්‍රීසි දන්නේ නැති වෙන්න පුළුවන්. වැඩ කරන කට්ටිය ඉංග්‍රීසි දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඔයාගේ සුපර්වයිසර් ඉංග්‍රීසි දන්නේ නැතුව වෙන්න පුළුවන්. රුමේනියා භාෂාව විතරක් කියලා කතා කරන ඔයාලට ගොඩක් වටිනා ටිකක් හරි මේ භාෂාව ඉගෙන ගන්න ඕන වචන දෙකක් තුනක් හරි ඔයාගේ එදිනෙදා වචන ටිකක් හරි කතා කරගන්න පුළුවන්. මොකක් හරි ඔයාලගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඉතින් මම මේ කියන තේ වටිනවා කියලා. ඉතින් මෙයාලා ගොඩක් බලන ඉතින් වැඩ කිරීමේ හැකියාව කොහොමද කියන දේ තමයි. ඉතින් එතනදී මෙයාලා භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ වෙනකොට රුමීනියාවට ඉල්ලුම වැඩි නිසා දැන් නම් පොඩ්ඩක් බලලා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ඒත් හැමතැනම බලන්නේ නැගෙන හැම ඒජන්සි එකකින්ම එහෙම බලන්නේ නැහැ. හැම ඉන්ටර්වියු එකේදී මෙහෙම බලන්නේ සමහරක් ඉන්ටර්වියු එකේදී බලනවා. ඉතින් මෙතනදී ඉංග්‍රීසි භාෂාව බලනවා සමහරක් වෙලාවට හොටෙල් ෆීල්ඩ් එකට එහෙම නැත්නම් රෙස්ටුරන්ට් පැත්තට පොඩ්ඩක් ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලනවා. ඒ ඇරෙන්න හවුස් මේට් එක කියන්නේ ගෘහ සේවයට රුමීනියාවට යනවා. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව දැනගෙන ඉන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව තව බලන්න. ඉතින් ඔය දේවල් වලට තමයි හොටෙල් ෆීල්ඩ් එකට අනිවාර්යෙන් බලනවා. හොඳ කුක් කෙනෙක් විදියට එනවා නම් වේටර් කෙනෙක් විදියට එනවා නම් ඔයාලට අනිවාර්යෙන් පොඩ්ඩක් ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් තියෙන්න ඕනේ. මෙතනදී රුමීනියා භාෂාව ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් තියෙනවා නම් හොඳයි. ඉතින් වේටර් කෙනෙක් විදියට ඔයාලා රුමීනියාවට එනවා නම් වේටර් හෙල්ප් කෙනෙක් හරි වේටර් කෙනෙක් විදියට හරි රුමීනියාවට එනවා නම් අනිවාර්යෙන්ම පොඩ්ඩක් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි හරි රුමීනියා හරි ලැන්ග්වේජ් එක පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒ ඇරෙන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ රුමීනියාවට එන්නේ. ඉතින් රුමීනියා භාෂාව ඉගෙන ගන්න ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නේ. ඉතින් රුමීනියා භාෂාව ඉගෙන ගන්න ඔයාලට තියෙන YouTube එකේ තියෙන Google එක හරහා වුණත් පුළුවන්. ඉතින් එදා වචන භාවිතා කරන්න. ඉතින් සමහරක් කට්ටිය කියන මේ භාෂාව ඉගෙන ගන්න අපිට වැඩක් නැහැ. අපි ඉංග්‍රීසි දැනගත්තාම ඇති කියලා. ඉතින් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ. ඒක නිසා ඔයාලට හොඳයි නම් ඔයාලා ආසාවක් තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් Google එක හරහා එහෙම නැත්නම් YouTube හරහා මේ අපේ රුමීනියාවේ ඉන්න කට්ටියත් භාෂාව සාමාන්‍ය දන්න එයාලට දන්න විදිහට එදිනෙදා භාවිතා වෙන වචන උගන්වනවා. ඉතින් ඔයාලට ඒ වගේ අල්ල ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතින් රුමේනියාවට ආවට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්, ඕන දෙයක් කතා කරන්න පුළුවන්. පොඩි පොඩි වචන ටිකක් හරි කතා කරන්න හැකියාවක් තියෙනවා. මොකද මම ආපහුලත් මම මේ කිසි දෙයක් දන්නේ නැහැ රුමේනියා භාෂාව. ඉතින් අර මාස 3ක් 4ක් 5ක් විතර යන ගමන් ගොඩක්ම ගොළු භාෂාවෙන් තමයි වැඩ කරේ. එතකොට පොඩි පොඩි අපහසුතාවය වලට පත් වෙන. මොකද හිටපු කට්ටිය කවුරුත් ඉංග්‍රීසි දන්නේ නැහැ. ලොකෙන් ඉංග්‍රීසි දන්නේ නැහැ. ලොකයි ඉතාලියෙන් නා. ඉතින් මම ඉතාලි භාෂාව කතා කරන්න දන්නේ නැහැ. ඉතින් මේ හිටපු කට්ටිය ඉංග්‍රීසි දන්නේ නැති හින්දා මම රුමේනියා භාෂාව දැනගන්න හිටියෙත් නෑ. බොහොම දවසලේ හින්දා ඉතින් අර පොඩි පොඩි අපහසුතාවය වලට පත් වුණා. ඒක නිසා තමයි ඔයාලට කියන්නේ ඉගෙන ගන්න දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ. ඉතින් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා ටයිම් එකක් තියෙනවා. වචන දෙක තුන හරි ගමන් නැහැ. ඉතින් Google එක හරි සර්ච් කරලා එහෙම නැත්නම් YouTube එක හරි සර්ච් කරලා ඉතින් ඉගෙන ගන්න රුමීනියා භාෂාව පොඩ්ඩක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉන්න ආසාවෙන් ඉන්න අයට තමයි මම මේ දේ කියන්නේ. කතා කරන්න ආසාවෙන් ඉන්න කට්ටියට තමයි මේ දේවල් කියන්නේ. ඉතින් ඒ ඇරෙන්න ලැන්ග්වේජ් එක කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා ඉතින් වල් තේරෙන්නේ නැති. ඉතින් මේ දේවල් ඉතින් වැඩි හිතන්න යන්න එපා භාෂාව. ඉතින් මෙතනදී ඔයාලා බලන්න වැඩ කිරීමේ හැකියාව තමයි හැම වෙලාවකම බලන්න. ඉතින් මෙතනදී උත්සාහ කරනවා ඉතින් ඔයාලා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.
හොඳට වැඩ කරලා තියෙනවා මෙන්න මේ දේවල් පෙන්වන්න මේවා කරන්න. එතනින් එහාට ඉතින් භාෂා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොඳයි හැම දෙයකටම. ඉතින් රුමේනියා භාෂාව ඉගෙන ගන්න එක හොඳයි හැම දෙයකටම. ඉතින් මොකද වැඩි දුර හිතන්න දෙයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැමදේම ඉගෙන ගන්න. ඉතින් හැමදේම ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැත්නම් කවුරු මොනවා කිව්ව සමහරක් කට්ටිය නම් කියනවා ඉතින් රුමේනියාවට යන භාෂා ප්‍රශ්නයක් නැහැ. භාෂා අවශ්‍යතාවයක් නැහැ. එන්න. ඉතින් ඔව් ඇත්තටම භාෂා ප්‍රශ්නයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. උනාට ඉතින් ඉගෙන ගන්න දේවල් අහක යන්නේ නැහැ. අපිට කවදාවත් ප්‍රශ්නයක් කතා කරන්න උනත් අවුලක් නැහැ. අපි චුට්ටි දෙයක් හරි දන්නවා. යාල කියන දෙයක් හරි අපිට තේරෙනවා. මෙන්න මේ වචනේ මේ දෙය තමයි කියන්නේ කියලා. ඉතින් ඒකත් අපිට වැදගත් වෙනවා ගොඩක්ම. ඔයාලගේ accommodation එකේ ප්‍රශ්නයක් තිබුණොත්, ඔයාලගේ පඩිවල ප්‍රශ්නයක් තිබුණොත්, ඔයාලගේ කනබොන තැන්වල මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත්, වැඩකොළ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත්, ඉතින් මේ දේවල් චුට්ටක් හරි කතා කරන්න ඔයාලට පොඩි හරි දැනුමක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට චුට්ටක් හරි රුමේනියා භාෂාව දැනගෙන ඉන්න එක ගැන ඉතින් මම කියන්නේ චුට්ටක් හරි හැම දෙයක්ම ඉගෙන ගන්න. ඉතින් ඒක ඔයාලට ඉදිරි අනාගතයේදී ගොඩක් ඉතින් වටිනවා. ඒ ඇරෙන්න මම ආපහු සැරයක් කියන්නේ භාෂාව ප්‍රශ්නයක් කරගන්න බක් කිසිම කෙනෙක් රුමේනියාවට එන්න එහෙම භාෂාව බලන්නේ නැහැ. රුමේනියාවට එන රුමේනියාව භාෂාව ඉංග්‍රීසි චුට්ටක් ඉතින් බැලුවත් රුමේනියා භාෂාව බලන්නේ නැහැ. ඉතින් ගොඩක් තැන්වල ඉංග්‍රීසි බලන්නෙත් නැහැ. සමහරක් ජොබ්වලදී බැලුවට සමහරක් ඒ වගේ බලන්නේ නැහැ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ජොබ්වලට බැලුවට සමහරක් සාමාන්‍ය හෙල්ප කෙනෙක් විදිහට එනවනම් මේවා ඉංග්‍රීසි බලන්නෙත් නැහැ. රුමේනියා භාෂාව බලන්නෙත් නැහැ. ඔයාලගේ හැකියාව තමයි මෙතනදී ගොඩක්ම බලන්නේ. ඉන්න ප්‍රශ්නයක් කරගන්න එපා. උන් මාව බහුගෙන භාෂා ප්‍රශ්නයක් කරගන්න එපා. ගැන වැඩි හිතන්න එපා. ඉතින් කොහොම හරි එන බලන්න රුමේනියා.